අදත් මගේ YouTube channel එකට ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හිතුවා ජ්‍යාමිතික හැඩතල වලින් කොහොමද ව්‍යාප්ත මෝස්තරයක් අඳින්නේ කියලා. ඉතින් මම මේකෙදි ගොඩක් වෙලාවට කෝණමානය, කබකටුව, අඩිරූල වගේ දේවල් තමයි පාවිච්චි කරන්න වල දන්නවා. සාමාන්‍යයෙන් ජ්‍යාමිතික හැඩතල වලින් අඳිනකොට මෙන්න මේ වගේ උපකරණ අපට අවශ්‍ය වෙනවා කියලා. ඉතින් මුලින්ම කරන්න ඕනේ ඔයාලා දන්නවා කොලේ සමානව බෙදා ගන්න ඕන එක කියලා. ඉතින් මේ අපි හැම මෝස්තරයක්ම අඳිනකොට කොලේ සමානව බෙදා ගන්නවනේ. ඉතින් ඔයාලට අදිරුල පාවිච්චි කරලත් කොලේ සමානව බෙදා ගන්න පුළුවන්. ඉතින් මම අද හිතුවා මේ විදිහට කොලේ නවලා අඳින විදිහ කියලා දෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි කොලේ සමානව බෙදා ගන්න මේ වගේ නවලා මෙන්න මේ දෙපැත්තෙන් විතරක් පොඩ්ඩක් නවා ගන්නවා. ඉතින් මම කලිනුත් මේ විදිහට කියලා දීලා ඇති. ඔයාලට මතක නැතුව ඇති කියලා හිතලා තමයි මම ආයෙමත් කියලා දෙන්නේ. ඉතින් මේ විදිහට අනිත් පැත්තටත් නවලා අපි කොලේ සමානව නවා ගන්නේ නැහැ මේ මැද හරියනොත්. මේ දෙපැත්තෙන් විතරයි අපි නවා ගන්න. එතකොට ටිකක් වෙලා ගියහම අර නැවුණා වගේ පේන පාර නැති වෙලා යනවා. ඉතින් ඊට පස්සේ නවාගත්ත කොටස් මේ විදිහට පැන්සලෙන් ලකුණු කරගන්නවා. අපි මේ පැන්සලෙන් ලකුණු කරගත්තේ නැත්නම් අපිට අඩිරූල තියලා අඳින්න යනකොට හරියටම හොයාගන්න බැරි වෙනවා කොහෙන්ද අඳින්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට ලකුණු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක පැන්සලෙන් මෙන්න මේ විදිහට ඇඳගන්න. ඉතින් පැන්සලෙන් ඇඳගන්න එක අත්‍යවශ්‍යයි. මොකද නැත්තම් අපි මිමි ලබා ගන්නකොට එහාට මෙහාට ගිහින් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි සමානව මේ වගේ ඉරි දෙක ඇඳගන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට උඩිනුයි යටිනුයි ඔයාලා ගන්න ප්‍රමාණය සමානව ලකුණු කරගන්න. ඉතින් මම අද අඳින කොටුව අඟල් 8යි 8 ප්‍රමාණයට තමයි අඳින්නේ. ඒ නිසා මම අඟල් 4ක් තමයි මේ රේඛාව උඩට ගන්නේ. ඒ වගේම අඟල් 4ක් පහළටත් ලකුණු කරගන්නවා. ඉතින් මම මේ ලකුණු කරගැනීම කරගන්නකොට එකවරම උඩිනුයි යටිනුයි ලකුණු කරගන්නවා. ඒක ගොඩක් ලේසි සමහර අයට පැටලෙන නිසා ඔයාලට පුළුවන් එකින් එකට ලකුණු කරගන්න. එහෙම නැත්තම් ඔයාලා කරන්න ඕනේ අඟල් 4 රේඛාව උඩ තියලා උඩින් බිඳුව ලකුණු කරලා ඊට පස්සේ යටපැත්තෙන් අඟල් 8 ලකුණු කරගන්න එක. ඉතින් එහෙම ඇඳගත්තොත් මේ වගේ එකපාරම ලස්සනට ඇඳගන්න පුළුවන් වෙනවා දෙපැත්තම. ඉතින් මම ඊට පස්සේ මේ වගේ අනිත් පැත්තත් ලකුණු කරගන්නවා. එතකොට අඟල් 8යි 8 ප්‍රමාණයේ කොටුව ඇඳගන්න මට පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මම කලින් මේ කොලේ සකස් කරගෙන තියෙන නිසා තමයි මේ විදිහට කොලේ ආසන්නම විදිහට ඇඳගන්න පුළුවන් උනේ. ඒ කියන්නේ ඔයාලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ අඳින්න පාවිච්චි කරන හාෆ් ෂීට් කොලේ හරි ඒ තියෙන ප්‍රමාණයට තමයි මේ සලකුණු ටික ඇඳලා ලකුණු කරගන්න ඕනේ. එතකොට කොලේ වටින් තව ඉතුරු වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ කෙන් පේපර් එකක්. ඔයාලා ගොඩක් වෙලාවට අහනවානේ මම මොකද්ද පාවිච්චි කරන කොලේ කියලා. ඉතින් මම දියසායන් වලින් පාට කරන හින්දා කෙන් පේපර් එකක් තමයි මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මට තියෙන්නේ මෙන්න මේ කොටස් යා කරගන්න. ඉතින් ඔයාලට බලාගෙන ඉන්නද්දි පේනවා මම මොන කොටස්ද යා කරන්නේ කියලා. මේ මුල්ලෙන් මුල්ලට තමයි යා කරන්න ඕනේ. ඉතින් මේ යා කරගැනීම කරන කොටත් අඩිරුල තියලා හරිම ලස්සනට නිවැරදිම විදිහට ඇඳ ගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් අපි අඳින මෝස්තරයකකේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ හදාගත්තට පස්සේ කොලේ අපි මේ මැද කොටසට තමයි මෝස්තරයකකේ සකස් කරන්නේ. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් මේ කොලේ තියෙන වැඩිපුර ඉරි ටික මකලා ඉවත් කරන්න. ඉතින් දැන් අපි මෙන්න මේ කොටස තමයි ව්‍යාප්ත මෝස්තරය අඳින්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම තවත් කොලයක් අරගෙන ඒකකේ හදන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඒකකේ හදනකොට ආපහු මනමැන ඉන්නේ නැතුව මේ විදිහට කොලේ මේ හදා ගන්න ඕනි කොටස උඩ තියලා මෙන්න මේ විදිහට ලකුණක් දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අඩිරූලෙන් ඒ කොටස් යා කරගන්න. එතකොට ගොඩක් ලේසි ඔයාලට ආපහු කොලේ මනමැන ඉන්න ඕනේ නැහැ ඒකකේ හදාගන්න. ඉතින් මේ විදිහට අනිත් පැත්තටත් ලකුණක් යොදාගත්තට පස්සේ ඔයාලට ඉක්මනින්ම මේ කොටස් සකස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් පහසු ක්‍රම ඉක්මනින්ම ඔයාලා පුරුදු වෙන්න එතකොට ඔයාලට මෝස්තර අඳින්න ගොඩක් ලේසි වෙයි. ඒ වගේම නිවැරදිව අපිට මෝස්තර ඒකකයේ සකස් කරගන්නත් මේක ඉතාම පහසු ක්‍රමයක්. ඉතින් මම දැන් මේ විදිහට සලකුණු කරගත්තට පස්සේ මේ වගේ ආයෙමත් රේඛාවකින් යා කරගන්නවා. එතකොට අර අපි ලකුණු කරගත්ත කොටස් දෙක තමයි යා කරගන්නේ. එතකොට ගොඩක් ඉක්මනින් අපිට ඒකකයේ එන කොටස සකස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා ගොඩක් වෙලාවට අඩිරූලෙන් ඉරලා නෙමේ ඒකකේ සකස් කරගන්නේ.
එහෙම කළොත් ඔයාලට මේ කොලේ වෙනස් වෙන්න පුළුවන්. මොකද අඩිරුලෙන් නිරනකොට ප්‍රමාණ වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම තමයි කඩතොළු වගේ හිටිනවනේ. ඒ නිසා කතුරක් පාවිච්චි කරලා කපා ගන්නවා නම් ඔයාලට ගොඩක්ම ලේසි වෙනවා. මොස්තර එකකේ හදාගත්තට පස්සේ පිටපත් කරගන්න. ඉතින් මම දැන් කරන්න හදන්නේ මේ ඒකකයේ ඇඳ ගන්න. ඉතින් මම කිව්වනේ ඔයාලට ජ්‍යාමිතික හැඩතල වලින් තමයි මම අද මොස්තරි අඳින්නේ කියලා. ඉතින් මම මුලින්ම කරගන්නේ මේ ඒකකයේ සමාන කොටස් වලට බෙදා ගන්න එක. ඉතින් මම ඒකට මේ වගේ කොලේ නවලා සකස් කරගන්නවා සමානව හරි මැද එන විදිහට. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට කොලේ දිග ඇරලා අඩිරූල තියලා ඉරි ටික ඇඳ ගන්නවා. එතකොට තමයි අපිට ගොඩක් ලේසියෙන් ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. මොකද නැවුම් පාර සමහර වෙලාවට නැති වෙලා යන නිසා. ඉතින් ඊට පස්සේ මම ඇඳට කව කට්ටෙන් මේ විදිහට රවුමක් තමයි ඇඳ ගන්න යන්නේ. මම අද ජ්‍යාමිතික හැඩතල වලින් මල් මෝස්තරයක් තමයි මේ චීත්ත මෝස්තරයට, එහෙම නැත්නම් මම අඳින ව්‍යාප්ත මෝස්තරයට ඇඳ ගන්න හදන්නේ. ඉතින් ඒකෙදි මම කව කට්ට තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කව කට්ට පාවිච්චි කරලා ඉතාම ලස්සන මල් මෝස්තර ඇඳ ගන්න. ඉතින් අද මම අඳින විදිහටත් ඔයාලට පුළුවන්, ඒ වගේම තවත් විදිහට ඔයාලට උත්සාහ කරලා බලන්න පුළුවන් මේ විදිහට මල් මෝස්තර ඇඳ ගන්න. ඉතින් මම ඊට පස්සේ කෝණමානය අරගෙන මේ කොටස් දැන් අපි අංශක 90 කොටසත් ලකුණු කරලානේ තියෙන්නේ. ඒ ලකුණු කරගත්ත කොටස් අතර මැදට අංශක 45 කොටස් මේ විදිහට ඇඳ ගන්නවා. ඒ විදිහටම අනිත් පැත්තටත් ඇඳගත්තට පස්සේ අපිට ගොඩක් ලේසි මේක කොටස් වලට වෙන් කරගන්න. ඉතින් මම ඊට පස්සේ මේ විදිහට අඩිරූල පාවිච්චි කරලා කොටස් ටික වෙන් කරගන්නවා. එතකොට මම අඳින්න යන්නේ පෙති 8 මලක්. ඉතින් ඔයාලට මේකෙදි මීටත් වැඩිය පෙති, ඒ කියන්නේ ගොඩක් මෝස්තර කොටස් වෙන විදිහට ඇඳ ගන්න පුළුවන් ලස්සනට. ඉතින් ඔයාලා උත්සාහ කරලා බලන්න මේ විදිහටත් අඳින්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ මෝස්තරේ ඇඳ ගන්නවා. ඔයාලට පුළුවන් මම මෝස්තරේ කොහොමද අඳින්නේ කියලා බලාගෙන ඉන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේ විදිහට සම්ප්‍රදායික මෝස්තර වලටත් මේ මල් මෝස්තරේ යොදා ගන්න. ඒ කියන්නේ සම්ප්‍රදායිකව ඔයාලට මෝස්තරයක් අඳින්න කියලා ආවොත් මේ මල් මෝස්තරම ඒවටත් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ඔයාලා අඳින්න පුරුදු වෙන්න ඕනේ පොදුවේ, ඒ කියන්නේ මාතෘකා කිහිපයකට අඳින්න පුළුවන් විදිහට පොදුවේ මෝස්තර අඳින්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට විභාගයකට වගේ අඳින්න ආවොත් ගොඩක් ලේසියෙන් මෝස්තරේ ඇඳ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට වෙනදා වගේම මම අදත් මතක් කරනවා මගේ YouTube channel එකට ඔයාලා අලුත් නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් click කරලා මගේ YouTube channel එකේ ඉදිරියේදී කරන video ඔයාලා ළඟටම ගෙන්න ගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඊළඟට කරන්න යන්නේ තවත් මල් මෝස්තර කොටස් මේකට එකතු කරගන්න. ඉතින් ඒකටත් මම සමානව ඉරිය ඇඳලා තමයි මේ මෝස්තර කොටස් අඳින්නේ. ඉතින් හැමතිස්සෙම මේ ජ්‍යාමිතික උපකරණ පාවිච්චි කරලා ඔයාලට පුළුවන් නිවැරදිව මෝස්තර ඒකකය සකස් කරගන්න. ඉතින් මේ විදිහට පිළිවෙලට මෙන්න අවශ්‍යත් නැහැ. නමුත් ජ්‍යාමිතික හැඩතල වලින් කියලා කිව්වොත් ඔයාලට පුළුවන් මේ වගේ සමාන කොටස් වලට බෙදලා අඩිරූල කවකටු කෝණමාන පාවිච්චි කරලා නිවැරදිවම මෝස්තර කොටස් ඇඳ ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට නැතුව විවිධ හැඩතල, ඒ කියන්නේ මම දැන් අද වෘත්තයනේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ, ඔයාලට පුළුවන් කොටු හැඩ, සෘජුකෝණාශ්‍ර හැඩ, ඒ වගේ ගොඩක් හැඩතල පාවිච්චි කරන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඉතාම ලස්සනට ඔයාලගේ මෝස්තරේ සකස් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට ඇඳහම ගොඩක් ලේසි. අඩිරූලක් පාවිච්චි කරනකොට ඔයාලට පුළුවන් චිත්‍ර අඳිනවා නම් දිග අඩිරූලක් පාවිච්චි කරන්න. මොකද ඒක ගොඩක් පහසුයි. ගොඩක් වෙලාවට මෝස්තර කොටස් ඇඳගනිද්දී මේ වගේ දිග අතට ඉරි ඇඳ ගන්නකොට සමානව ඇඳ ගන්න අපිට දිග අඩිරූල අවශ්‍ය වෙන නිසා. තවත් දෙයක් තමයි දැන් අපි වෘත්තය අඳිනවා කියලා කවකටුවම් පාවිච්චි කරලා අඳින්න බැහැ. මේ විදිහට සමානව ඉරි ඇඳ ගන්න ඕනේ මල් මෝස්තරවල පෙති අඳිනකොට. ඉතින් ඒකත් ගොඩක් වෙලාවට ඔයාලා මතක තියාගන්න ඕනේ සමහර වෙලාවට අපිට අතින් ඇඳ ගන්න පුළුවන් සමානව, නමුත් ගොඩක් වෙලාවට නිවැරදිවම ඇඳ ගන්න අඩිරූල කවකටුව පාවිච්චි කරන්නම වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලටත් පුළුවන් ඉතාම ලස්සනට මෝස්තර ඇඳ ගන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ මල් පෙති සියල්ලම ඇඳලා ඉවර කරගන්න. ඉතින් මේ විදිහට ඇඳලා පස්සේ මේ කොටස් හිස් වෙලා පේනවා. ඒ කියන්නේ සමහර තැන්වල හිස් ගතියක් තියෙනවා. ඉතින් ඒ කොටස් ඇඳ ගන්න ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට කොලේ සමානව හරි මැදින් නවාගෙන
දෙපැත්තෙන් මේ විදිහට මැද්දට එකතු කරගන්න ඕනේ කොලේ. ඒ කියන්නේ දෙපැත්තෙන්ම අපි නවලා අර සමානව මැද්දට එකතු කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේ කොටස් වලට මෝස්තර ඇඳගන්න. මොකද ව්‍යාප්ත මෝස්තර වල සමාන වඳින්න ඕනනේ. ඒ නිසා තමයි මේක මේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ ජ්‍යාමිතික හැඩතල වලට විතරක් නෙමෙයි, ඔයාලා ව්‍යාප්ත මෝස්තරේ අඳිනකොට ඔයාලා මේ විදිහට ලොකු ඒකකයක් සකස් කරගන්න විදිහට අඳිනවා නම් ඔයාලට මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අනිත් පැත්තටත් නවලා ඒ පැත්තරත් ඒ වගේම මෝස්තර කොටසක් යොදා ගන්නවා. ඉතින් මම මේකෙදි වෘත්තය අඳිනකොට එකම ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලටත් මේකම පාවිච්චි කරන්න පුළුවන්. විවිධ විදිහට ව්‍යාප්ත මෝස්තර අඳින්නත් පුළුවන්. ඔයාලට මම කලිනුත් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් ව්‍යාප්ත මෝස්තරේ අඳින ක්‍රම ඉක්මනින්ම ඉගෙනගෙන අලුත් අලුත් විදිහේ මෝස්තර අඳින්න තනියම. ඉතින් මම දැන් මේ විදිහට ඇඳලා ඉවරුණාට පස්සේ මම ඒවටත් මල් පෙති කොටස් එකතු කර ගන්නවා. ඉතින් ඔයාලට බලන් ඉන්න පුළුවන් මම ඒව අඳින්නේ කොහොමද කියලා. මේ විදිහට හරිම පහසුයි. සලකුණු කරගත්තට පස්සේ අපි අර රේඛා වලින් වෙන් කරලා තියෙනවානේ. ඒ නිසා මෙහෙම ඉක්මනින්ම ඇඳලා ඉවර කර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇඳලා ඉවර කරගත්තට පස්සේ මට තියෙන්නේ මේ චිත්‍රය, එහෙම නැත්නම් මේ මෝස්තර ඒකකය, මගේ ව්‍යාප්ත මෝස්තරය අඳින කොලේ පිටපත් කරගන්න. ඉතින් ඔයාලා දන්නවා පිටපත් කරන්න ඕනි කොහොමද කියලා. ඉතින් මේ ඔයාලා පැස්ටල් වලින් පාට කරනවා නම් ඔයාලට පුළුවන් මේක පැස්ටල් කෑල්ලක් කරන් පිටිපස්ස පාට කරගන්න. එහෙම නැත්නම් ඔයාලට මේක පැන්සලින් පාට කරලා කොලේ පිටපත් කරගන්න පුළුවන්. ඉතින් මම අද දියසායම් වලින් පාට කරන නිසා මේ වගේ පැන්සලින් තමයි පාට කරගත්තේ. ඉතින් දැන් මට තියෙන්නේ මේ මෝස්තර කොටස් මේ මෝස්තරය අඳින කොලේට පිටපත් කරගන්න. ඉතින් මම පිටපත් කරන එක ඉක්මනින්ම ඔයාලට පෙන්නන්න, මොකද වෙලා ගියොත් ඔයාලට වීඩියෝ එක එපා වෙන නිසා. තවත් දෙයක් කියන්න කැමතියි. මේකෙදි දැන් අපි ගොඩක් වෙලාවට වෘත්තයම යොදාගත්තේ. එතකොට දැන් අපි මේ මෝස්තර ඒකකයේ තියෙන ඉරිවලින්ම අඳින්නේ නැහැ. එහෙම ඇඳොත් සමානව වෘත්ත ඇඳ ගන්න බැරි වෙනවා. ඉතින් අපි පොඩ්ඩක් සලකුණු කරගන්නව වෘත්තය එන්න ඕනි කොහෙටද කියලා. එහෙම නැත්තන් ඔයාලට කවකටුව අරගෙන කොලේ අපි ඇඳපු ප්‍රමාණය මැනගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ කොටස් ඇඳගන්න. ඉතින් මම ඒ විදිහට තමයි කරේ. ඔයාලටත් ඒ වගේ අඳින්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ පැත්තට අඳින්නේ මෙන්න මේ කොටස. අපි කලින්ම වෙන් කරගත්තනේ රේඛාවක් ඇඳලා. ඉතින් මේ කොටස තමයි මෙතෙන්ට අඳින්නේ. ඉතින් ඒ වගේම තමයි අනිත් කොටස් වලටත් මෙන්න මේ විදිහට ඔයාලට පිටපත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මල් මෝස්තර එන කොටස් කලින්ම රවුම් ටික ඇඳගන්න අඳින්න පුළුවන් කොටස් වල. එහෙම නැත්නම් ඔයාලා ඒකකයේ තියලා පිටපත් කරනකොට සලකුණු කරගෙන පස්සේ වෘත ටික ඇඳගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මගේ මල් මෝස්තරේ පිටපත් කරගෙන ඉවර වෙන්න ළඟයි. ඉතින් මෙහෙම ඉවරුණාට පස්සේ අපිට තියෙන පාට කරගන්න. ඉතින් ඔයාලට මේකට දියසායම් හරි පැස්ටල් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම දියසායම් වලින් තමයි පාට කරන්න හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මම කොහොමද මේ චිත්‍රය පාට කරන්න කියලාත් බලන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයිද, එහෙම නැත්නම් හොඳ නැද්ද, ඔයාලා මොනවා හරි මේකෙන් ඉගෙන ගත්තද කියලාත් කියන්න. ඉතින් ගොඩක් ස්තුතියි අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඉතින් අපි යමු කොහොමද මේ චිත්‍රය පාට කරන්න කියලා බලන්න.